අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම දිනුෂි දීරසිංහ මුලින්ම දකිමු සිරස්තල. හඩිනමින් ඡන්ද පැවැත්වීමට සූදානම් බව පක්ෂ නායකයන් පවසයි. ආණ්ඩුවෙන් එවත් වූ 16 කණ්ඩායම අනාතයි. නලින් බණ්ඩාර කියයි. ඇමරිකා මධ්‍යකාලීන මැතිවරණය ලබන 6 වනදා. කඩිනමින් ඡන්ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පක්ෂ නායකයන් පවසනවා. අද පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතාම ඉක්මනින් ඡන්දේ තියන්න ඕන කියලා. නමුත් ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් හදා ගන්න ඕනේ මොන ක්‍රමයේ අර්ථය හරි මැතිවරණේ තියන්න. පසුගිය දවස්වල අගමැතිතුමාගෙන් ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව රැස් වුණා පක්ෂ ගණනාවක්. ඒ පක්ෂවල මතයත් අරගෙන මාස 2ක් කාලය දීලා තියෙනවා. මේ මාස 2 ඇතුළත තීරණයක් දෙනවා. ඊට පස්සේ ඡන්දෙකට යන්න පුළුවන්. ශ්‍රී ලංකා අන්දාස් පක්ෂය එක්සත් ජාතික අන්දාස් සන්ධානයේ විදිහට කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු මේ වෙනකොට මූලික පනත සම්මත වෙලා තිබෙනවා. හිදී යම් ප්‍රතිවිරෝධතාවයක් තියෙනවා නම් ඒ සියලුම දේවල් निराකරණය කර ගන්න පුළුවන් කෙටි සංශෝධන වලින් ගමෙතුමා ඉදිරියේ තියෙන කමිටුව ඒකම ඉදිරි සති කීපයක් ඇතුළත ජනාධිපතිතුමා ඉදිරියට පැමිණෙනවා. ඉන්පසු අපට පුළුවන් මේ මැතිවරණය ඉතාම කඩිනමින් පාත්වීම සඳහා කටයුතු කරන්න. පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ මතය ඉතාමත් කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතුයි. ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අතරමං වැතැයි නියෝජ අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති කොරියානු රැකියා අවස්ථා සැපයන වැඩමුළුවකට සහභාගී වෙමින්. සමහරු හදනවා ආණ්ඩු බෙල්ලන්න 19 ව්‍යවස්ථාව අනුව අවුරුදු 4 යනකම් පාර්ලිමේන්තුවක් විසුරන්න බෑ. දැන් මුලින් 16 දෙනයි, දැන් දයාසිරි මහත්තයා නෑ, දැන් 15යි. අද ගම්වලට ගියාම බෝට්ටුවේ කට්ටිය ඒ 15 දෙනාව ගණන් ගන්නේ නෑ. දැන් ඊයේ සාකච්ඡාවක් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයලා ඒ 15 දෙනාව ගෙන්නලා නෑ. ඉතින් මේ 15 දෙනාට අද යන එන මන් නැති වෙලා තියෙන්නේ. බෝට්ටුවේ දනකුත් නෑ, ආණ්ඩුවේ දනකුත් නෑ. ඒකෙන් භාගයට භාගයක් ඉන්නේ ජාතික ලයිස්තුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව පත් කරගත්තා. ජන බලයක් නැතිය. ඉතින් ඔය වගේ හාදියෝ තමයි මේ ආණ්ඩු බෙල්ලන්න. එහෙම ආණ්ඩු බෙල්ලන්න බෑ. මනාප ක්‍රමයාවට පස්සේ මැතිවරණ දෙකක විතරයි 113කට වඩා mantri දූර අරන් ආණ්ඩු ඇදුවේ. එකතරක් ඇදුවා ප්‍රේමදාස මහත්තයා, එකතරක් ඇදුවා මහින්ද මහත්තයා. ඔය චන්ද්‍රිකා මහත්මිය ඇතුළු අනිත් සියලු දෙනාම ඇදුවේ අනිත් අවස්ථාවල කවුරු හරි එකතු කරගෙන. ඉතින් අපිටත් 106ට තව 7-8 දෙනෙක් එකතු කරගෙන ආණ්ඩුවක් හදන්නක පුළුවන්කම තිබුණා. දැන් ඔය ආණ්ඩු පෙරලන අයටත් අපිට කියන්න තියෙන්නේ දැන් උනත් මේ අවස්ථාව තියෙනවා මේහා පාලන ආණ්ඩු නැතුව තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. අපි හරි දෙන්නම් කුමන්ත්‍රණය කරන්න ඕන ජාතික ආණ්ඩුවේ යහ පාලන ආණ්ඩුවෙන් අයින් වෙලා තනි UNP ආණ්ඩුවක් හදන්න ඕන කියලා. හැබැයි අපි කුමන්ත්‍රණ කරන්නේ නැහැ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු බව අද ශිෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කළා. 2016 සැප්තැම්බර් 8 වනදා කොළඹ මහාධිකරණ ලබා දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු දෙදෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබා තිබෙනුයි ශිෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වූ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා පසුගිය ආණ්ඩු කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාද හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්. මේ සමීපතමයන් දෙදෙනා අතර පැවති විරසකය අවසන් වූයේ 2011 වසරේ ඔක්තෝබර් 8 වනදා මුල් ඉරියාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනය කිරීමෙන්. පසුගිය ආණ්ඩුවේ පාලන කාලය අවසන් වන තෙක්ම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 වසරේ මාර්තු 3 වනදා නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මේ නඩුව ගොනු කළා. විත්තිකරුවන්ට අමතක වීමේ රෝගිය වැළඳුනේ මේ නඩුවේදී දුමින්ද සිල්වා කළ ප්‍රකාශ හේතුවෙනුයි. එමගින් අධිකරණය හැල්ලුවට ලක් කළ බවටද ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අදහස් පළ කර තිබුණා.
මීට අදාළව පැවති නඩුව අවසන් කරමින් කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට මරණ දඩුවම නියම කළා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ඝාතනය කිරීම, ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, ගිනි අවි භාවිත කරමින් ඡන්දදායකයන් බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වීම ඇතුළු චෝදනා 10කට ඔවුන් වැරදිකරුවන් බව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව කරනු ලැබුවා. මේ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමේ නියෝගය ලබා දෙමින් අගවිනිසුරු ප්‍රියසාද් දෙප් ප්‍රමුඛ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් කරුවන් නිදොස්කොට නිදහස් කිරීම විශේෂ කරුණක්. දුමින්ද සිල්වා, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන් අනෙක් සියලුම චෝදනාවලට වරදකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. ඒ අනුව මහාධිකරණය මගින් නියම කළ මරණ දඬුවම ස්ථිර කෙරුණා. දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පොලිස් නිලධාරී අනුර තුෂාරද මෙල් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. 2007 වසරේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේදී දුමින්ද සිල්වාට එරෙහිව ළමා අපචාර නඩුවක් විභාග වෙමින් තිබුණා. එහෙත් එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහන් පීරිස් එම නඩුව ඉල්ලා අස්කරගත්තා. එය නීතිපති දෙපාර්තමේන්තුව බරපතල විවේචනයට ලක් වූ අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවකට අගවිනිසුරුවරයා වූ අශෝකද සිල්වා මහතාද පවසා තිබුණේ නඩුව ඉල්ලා අස්කර ගැනීම වැරදි තීරණයක් බවයි. මේ සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ITN ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වුවා. ඇත්තටම අද දිනේ මේ ලැබිච්ච නඩු තීන්දුව පිළිබඳව පුරවැසියෙක් විදිහට අතිශය සන්තෝෂයට පත් වෙනවා. මොකද මේක මාගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නෙවෙයි, අපේ ලංකාවේ තවමත් නීතියේ ආධිපත්‍ය තවමත් බේරිලා තියෙනවා. තවමත් ශක්තිමත් කියන එකට හොඳම උදාහරණයක් යහපාලනය ගෙනාපු කෙනෙක් ගේන්න මූලික වෙච්ච කෙනෙක් විදිහට මම සතුටු වෙනවා යහපාලනෙත් එක්ක හිටගත් එක ගැන. විශේෂයෙන් අපේ අගමැතිතුමා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ සියලු දෙනාට මම හිස නමා ආචාර කරනවා මේ වෙනස රටේ ඇති කරපු එක පිළිබඳව. අනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ නීල හරිත රටක් ගොඩනැගීමට රජය කටයුතු කරන බවයි. ලෝක ප්‍රමිතියට අනුව යුරෝ 4 සහතිකයක් බලාපොරොත්තු වෙනවා. සියලුම ගෙනන වාහනවලට යුරෝ 4 සහතිකය අපි රෙගුලාසි වලින් ඉදිරිපත් කරාට ඉන්දියාවෙන් එන වාහනවලට සමහරලාට මේක අනුගමනය නොකරන්න පුළුවන් ඉදිරිපත් කර ගමම්. ඇයි ඉන්දියාවෙන් ගෙනන වාහනවලට පමණක් මේ ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ කිව්වහම? නෑ, ඉන්දියාවෙන් එන වාහනවලට අදාළ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කිව්වේ. දැන් අපිට සමහර රටවල ඒකට අනුගත කරගන්න බැරි. හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි ඒක ඉන්දියාවට ඒකෙන් අපි බැහැර කරා නෙමෙයි. අපේ රටේ කර්මාන්ත වලට වැඩිය වාහනවලින් තමයි 60% වගේ ප්‍රමාණයක් මේ වායු දූෂණේ සිදුවෙන. ඉතින් මේකෙන් 30,000කට වගේ ප්‍රමාණයක් මිය යනවා වායු දූෂණේ. දැන් යුරෝ 4 සාතිකය ගෙනාවා කියලා මේ අවුරුද්දේ කලින් යුරෝ 4 සාතිකේ නැති වාහන කීයක් රටේ තියෙනවද? ඒ ඔක්කොම ටික පුච්චන්න කියනවාද? එතකොට ඒ වාහන වලටත් අපි ඒක තමයි හිමින් රෙගුලාසි ගෙනල්ලා දුම් පරීක්ෂාවකට භාජනය කරන්න ඕනේ. වඩාත්ම ප්‍රායෝගිකව හොඳ දේ කරන්න තමයි මේ අවස්ථාවේදී අපි අවධානය යොමු කරන්නේ. ඔබතුමාලා දන්නවා අපේ ආණ්ඩුවෙන් කොළ ආර්ථිකයක් තමයි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2050 වෙද්දී මුළු රටම විදුලි වාහන වලින් අපි අංග සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. වායු විමෝචන සම්බන්ධයෙන් වන කාරණාවලදී මේ වායු විමෝචන වැඩසටහන් වල විශාල දුර්වලතා රාශියක් තියෙනවා. දැනට ආයතන දෙකකින් දෙන ලැබෙන සහතික වල පාටාංක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙන සහතික නිවැරදිතාවය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මේ ලබා දුන්න විමෝචන සහතික සමහර අය කම්ප්ලේන්ට් කරලා තියෙනවා මේ ආයතන දෙක හරහා වාහනේ ඉදිරිපත් නොකර සහතික ලබා ගන්න අවස්ථාව තියෙනවා කියන එක. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව කවුද මේකේ නිලධාරී? ඒගොල්ලෝ රාජකාරීකාරී කොහොමද? ඒගොල්ලෝගේ වගකීම් මොකද්ද? ඒගොල්ලොන්ට මොකක් හරි පැමිණිල්ලක් ආවොත් මිසක වැඩ කරනවා මිසක නැත්නම් ආණ්ඩුවේ මේ වගේ ගැසට් එකක් හදලා මෙන්න මේක පනෝපන් කියලා නීතිය හදන්න කියාත්මක් ගන්න දුන්නොත් විතරක් වැඩ කරනවා මිසක නාස්තිකාර ආනයන කොච්චර ගේනවද? ඒවයි පාලනය කරන්න පුළුවන් තරම කොච්චරද කියලා සලස්මක් ඉදිරිපත් කළා තියෙනවද? වියට්නාමෙන් ලංකාවට ගම්මිරිස් කියලා ලංකාවේ හොඳම ගම්මිරිස් තියෙන අවධානයක් ලෝකයේ යොමු වෙලා තියෙන මොහොතක බාල ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් වලට කලවම් කරලා පිටරට පැටවීමත් එක්ක ලංකාවේ තියෙන ඒ වෙළඳපොළ විනාශ කරලා තියෙනවා. ඒකට හුඟක් නිලධාරී මේ කුමන්ත්‍රණේ ඉන්න. එදා එක්සත් ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්න හදලා දුන්න දේශපාලන ආර්ථික සමාජ ව්‍යුහය දිගටම ක්‍රියාත්මක වුණා. නමුත් අවුලෙන් අවුලට තමයි ක්‍රියාත්මක වුණේ. දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න
කරන්න ඕනේ කියලා දැනුත් ඒ පැත්තේ ඉඳගෙන කතා කරන උදවිය බලයේ ඉන්නකොට කටයුතු කරලා තියෙන්නේ කොයි ආකාරයටද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ තීරුබදු කොහොම තිබුණත් ගජමිතුරන්ට පවුලේ අයට ඕනේ තරම් තීරුබදු ඉවත් කර බදු සහන දීලා එක එක දේවල් ගේන්න දුන්නා. අපි දන්නවා එක කාලෙක එතනෝල් ගෙනාවා. එක කාලෙක බලු කෑම ගෙනාවා. ඉතින් මේ වගේ තමයි එදා මේ ප්‍රතිපත්ති නැතුව මේ රට පාලනය කරේ. අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසියන යන අය ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන්. 2015 මහා බැංකු බැඳුම් කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන් ඇපෙල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකර ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට තරම් යුක්තිගරුක කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම් කරුවන් අපොහොසත් වී ඇති බවද අභියාචනාධිකරණය තීන්දු කළා. සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බව මීට පෙර ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණයද නියෝග නිකුත් කර තිබුණා. නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වනාලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සමරපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් යන අය ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ වනසත්ව සහ වෘක්ෂ ලතා පනත සහ පොදු දේපළ පනත යටතේ. වසා දැමීමට නියමිතව තිබූ පාසලක ඉගෙනුම ලැබූ දරුවන් තිදෙනෙක් ශිෂ්‍යත්ව විභාගය විශේෂ ලෙස සමත්ව තිබෙනවා. මෙසේ ශිෂ්‍යත්වයේ සමත් වී තිබෙන්නේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ඌරගස් මංහන්දිය වල්ලිඟුරු කැටිය කණිටු විදුහලේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙක්. ඩීඑම් නවිඳු ලක්ෂාන් ලකුණු 177ක්, සංසලා කාව්‍යාංජලි ලකුණු 174ක් සහ බිනරි අසාරා ජයසිංහ ලකුණු 172ක් ලෙස ලකුණු ලබාගෙන තිබෙනවා. පසුගිය කාලයේ පැවති ගුරුහිඟිය සහ භෞතික සම්පත් අඩුපාඩු හේතුවෙන් මෙන්ම මාර්ග පහසුකම් නොමැති බැවින් මෙම විද්‍යාලයට සිසුන් පැමිණීම අවම මට්ටමක පැවතුණා. සිසුන් 40 දෙනෙකු පමණක් අධ්‍යාපනය ලැබූ මෙම පාසල වසා දැමීමට තීරණය කර තිබුණා. එසේ තිබියදීත් සිසුන් 30 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයේ සමත් වී තිබෙන්නේ වසර 18කින් පසුවයි. මෙම ජයග්‍රහණයත් සමග වල්ලිඟුරු කැටිය විදුහලට ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ජයග්‍රහණය ලැබූ සිසුන්ට උදව් කිරීමට ප්‍රදේශවාසීන් ඉදිරිපත් වී සිටින බවද වාර්තා වුණා. අම්මා තාත්තටද ස්තුති වෙන අතර මට උදා කරපු ආචාර මණ්ඩලයට ස්තුති වෙන අතර මගේ බලාපොරොත්තු ලොකු වෙලා විද්‍යාත්මකෙක් වෙන්න. මට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමිය ගොඩක් උදව් කළා. මං අනාගතේ බලාපොරොත්තු වෙන්නේ විද්‍යාඥයෙක් වෙන්න. මේ ඉස්කෝලෙන් ගිය දාටත් ප්‍රින්සිපල් සර්ටයි ආචාර්ය මණ්ඩලයටයි මම ආදරෙයි. මගේ බලාපොරොත්තුව ලොකු වෙලා ડોක්ටර් කෙනෙක් වෙන්න. මේ පාසලේ උපාධිධාරීන් බිහි වෙලා තියෙන දැනට විශ්වවිද්‍යාලගත ශිෂ්‍යෝ ඉන්නවා. ඒ නිසා නැවතත් හයේ සිට ස්ථාපිත කර දෙන්න කියලා බලධාරීන්ට විශේෂයෙන් මතක් කරනවා. සමාජ ආරක්ෂණය බැඳී ඇත්තේ සමාජ සුබසාධන වැඩපිළිවෙලත් සමගයි. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙරට ගෘහ ඒකක මිලියන 1.3ක් කාන්තා මූලික බවයි. 2016 වසරේ පමණක් මෙරට සමුදිලාභීන් සංඛ්‍යාව 14,04,465ක්. එම වසරේ සමුදි අපේක්ෂාවෙන් පසුවන පිරිස 865,825ක් වුණා. මෙම තත්ත්වය තුළ සමාජ ආරක්ෂණය යන්න අර්ථකථනය කර ගැනීම සඳහා අප විශ්වවිද්‍යාල විද්වතුන්ගේ අදහස් විමසා බැලීමක් කළා. සාර්ව සහ සූක්ෂම කියලා සාධක ගණනාවක් හඳුනාගෙන තියෙනවා. දැන් සූක්ෂම සාධක කියලා අපි හඳුන්වන්නේ විශේෂයෙන්ම ආදායම, මානව සම්පත්වල තියෙන ඒවා ලබා ගැනීමට තියෙන හැකියාව, ඒ වගේම පෞලී සමාජික සංඛ්‍යාව, වත්කම්, භූගෝලීය පිහිටීම වගේ දේවල් අපි සඳහන්වනවා මෙයා සූක්ෂම සාධකල. විශේෂයෙන්ම විනිමය අනුපාතිකය, ඒ වගේම රාජ සුබසාධන වියදම් වගේ දේවල් තමයි අපි සලකන්නේ සාර්ව සාධකල. ලංකාවේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය ව්‍යාප්තිය ගත්තම අපි දකිනවා නාගරික අංශයේ අඩු දරිද්‍රතාවක් සහ ග්‍රාමීය සහ වතු අංශවල දරිද්‍රතා ප්‍රතිශතය ඉහළ මට්ටමක තියෙනවා. නාගරික අංශයේ තමයි සියලුම පහසුකම්
පොදු පහසුකම් යටතල පහසුකම් සංකේන්ද්‍රණය වෙලා තියෙන. මේවා හේතු වෙනවා ජනතාවට ආදායම් උත්පාදනය සහ අනෙකුත් දරිද්‍රතාවට තුඩු දෙන සෞඛ්‍ය අධ්‍යාපන නිවාස වගේ පහසුකම් වලට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපේ රටේ ඉතුරු කිරීම අඩුවීම ඒ වගේම අපේ රටේ ආයෝජන අඩුවීම ඒ වගේම අපිට දකින්න පුළුවන් අධ්‍යාපනය ඒ කියන්නේ මේක බහුවාංශික ක්‍රියාවලියක් තමයි දුගී බවට ප්‍රධානම හේතුවක් විදිහට මම දකින්නේ රජය මගින් කරන දුගී බව නැති කිරීමට ගන්න ක්‍රියාමාර්ග වල අඩුපාඩුකම් වගේම දුගී බවට ලක් වෙලා තියෙන ජනතාවගේ ආකල්පෙමේ තියෙන ගැටලුවක් නිසා ඉඩ ප්‍රස්තාවන් නොමැතිකම වගේම හැකියාවන් නොමැතිකම එතකොට හැකියාවන් සහ ඉඩ ප්‍රස්තාව නැති කිරීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් තියෙනවා රජයටත් ඒ වගේම තුන්වෙනිව බලපානවා මේ දෙකම හරියටම තිබුණත් ආකල්ප වශයෙන් වැදගත්කමක් තියෙනවා දුප්පත්කම තිබීම සම්බන්ධ සමහර අය තවදුරටත් දුප්පත් සිටීමටම තෝරා ගැනීමක් කරනවා අන්තගාමි දේශගුණික කාලගුණික තත්ත්වයන් ඒ වගේම රට තුල ක්‍රියාත්මක වන යුදමය තත්ත්වයන් දැඩි අසමානතාවයක් රට තුල ක්‍රියාත්මක වීම වැනි සාධකත් දරිද්‍රතාවය කෙරෙහි දැඩිව බලපානවා. කෙනෙක්ට හිතා ගන්න පුළුවන් අධ්‍යාපනය වැදගත් වෙනවා, ජීවන උපාය වැදගත් වෙනවා. කෙනෙක් කෘෂිකර්මයේ යෙදෙනවාද නැත්නම් කෙනෙක් කාර්මික අංශයේ වැඩ කරනවාද නැත්නම් සේවා අංශයේ වැඩ කරනවාද. නමුත් ඇත්තටම මේ සාධකෝ සියල්ලම සලකලා බැලුවාම වඩාත්ම වැදගත් වෙන්නේ ලංකාවේ කොයි ප්‍රදේශයේ ජීවත් වෙන්නේ කියන එක තමයි ඇත්තටම දරිද්‍රතාවයට බලපාන ප්‍රධාන සාධකේ. සිංහල රජ කාලේ ඉතාම පැරණි යුගවලත් මේ කෘෂිකර්මාන්තයේ කේන්ද්‍ර කරගෙන තමයි දිරිඳුකම පිටු දැකීමට උත්සාහ කළේ. අභාග්‍යයකට වගේ නිදහසේ ඉඳලා අද දක්වත් අපි ප්‍රධාන අවධානය යොමුවන්නේ මේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම තුලින්ම දරිද්‍රතාවය පිටු දැකිය යුතුයි කියන එක. මං හිතන්නේ කෘෂිකර්මාන්තයේ ඕනෑමට වඩා අවධාරණය කරලා ඒ තුලින්ම දරිද්‍රතාවය පිටු දැකීමට උත්සාහ කරනවා කියලා කියන්නේ අපි තව තවත් දරිද්‍රතාවයේ පතුලට කිඳා බැසීමක්. සමාජීය නිෂේධනය හරහා මේක වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මානව වර්ග ගත්තත් කුලය කියන බෙදීම ගත්තත් එහෙම නැත්නම් අපේ ලංකාවේ තරාතිරම කියන කාරණයට ඉතාමත්ම ප්‍රථම ස්ථානයක් දෙන සමාජයක් වශයෙන් බෙදීම් තියෙනවා. දැන් මේ විවිධ කරුණු කාරණා ඔස්සේ අපි පැහැදිලිවම දකිනවා මේ අවකාශීය වශයෙන් සහ සමාජීය වශයෙන් නිෂේධනය වීමක් සිද්ධ වෙනවා, ඈත්වීමක්, එහෙම නැත්නම් කොන්වීමක් සිදු වෙනවා. අන්නේ කොන් වෙන ඇත් වෙන කණ්ඩායමද ලංකාවේ දුප්පත්ම කණ්ඩායම කියන එක මම හිතන්නේ ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ දිළිඳුකම අපි දැකිය යුත්තේ ප්‍රධාන සමාජ ප්‍රවාහයන් තුළ තියෙන කුඩා කණ්ඩායම්වල තියෙන ප්‍රශ්නයක් හැටියට. දිළිඳු කොටු වගේ තත්ත්වයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ දිළිඳු කොටු ගත්තාම ඒ වගේ දිළිඳුකම තිබීමට විශේෂ හේතු තිබෙනවා. ඒතකොට ඒ හේතු හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඒවට ඒ වගේම ඒවට කළ යුත්තේ කුමක්ද, ඒ විශේෂයෙන් බලසතුකරණය කරන්න පුළුවන් කොහොමද, ඒගොල්ලෝ ප්‍රධාන සමාජ ප්‍රවාහයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක අපි මං හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේදී වැඩි අවධානයකට ලක්විය යුතු කාරණාවක්. ITN FM ප්‍රවර්තන වැඩසටහන ඇඹිලිපිටිය හා රත්නපුර ප්‍රදේශවල දීප වැත්වුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ITN FM මහජන බැංකුව සමග එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මහජන බැංකුවේ යස් ගිණුම සම්බන්ධව තරුණ තරුණියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. පැමිණ සිටි පිරිස සඳහා තරඟ කිහිපයක්ද පැවැත්වුණා. එහි ජයග්‍රාහකීන් සඳහා ත්‍යාග ප්‍රදානීය මහජන බැංකු රත්නපුර ශාඛාවේ කළමනාකාරිනී විමලා කොඩිතුවක්කු සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී කුමාරි දයානන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෝපිකඩේ රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි සංවත්සරය සැමරීම රාගම රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. කෘතිම අත්පා සහ ශරීරාංග නිෂ්පාදනාගාරයක් ඇරඹීමටද මෙහිදී කටයුතු කෙරුණා. යුද හමුදාපති ලුදිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර යුද හමුදාවේ 69 වෙනි සංවත්සරය වෙනුවෙන් යුද හමුදා දජ පෙළපාලියක් මහනුවර නගරයේදී පැවැත්වුණා. ගැටමේ සිට යටිනුවර දෙවන සිංහ රෙජිමේන්තු මූලස්ථානය දක්වා පෙළපාලිය ගමන් කළා. 11 වන බලසේනා ආඥාපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර මහතා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් මීට එක් වුණා.
මෙරට ප්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානයේ කොළඹදී විවෘත කෙරුණා. ඒ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය රෂ්විඩ් බින් සෆියා අල්මාරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැකියා ගිවිසුම් අත්සන් කිරීම, වෛද්‍ය පරීක්ෂණ කිරීම වැනි කටාර්හි රැකියා සඳහා අයදුම් කිරීමේදී අවශ්‍ය වන සියලු කාර්ය මෙම මධ්‍යස්ථානයෙන් සිදු කරගත හැකි. මැති ඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මහින්ද රාජපක්ෂ යුගයේ වංචාවලට එරෙහිව රජය කඩිනම් පියවර ගත යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. ඊට එරෙහිව නඩු පැවරීම රජයේ වගකීම බවයි එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. ජනතාවට මේ වගේ බරපටවන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ රෙඩ් රෝත් සමාගමේ අයිතිකරුව කවුද? මේ අයිතිකරුවන් මෙන්න ඉන්නව අධ්‍යක්ෂකවරු, මෙන්න තියෙනවා සල්ලි, ලංකාවේ රාජපක්ෂ පවුලේ ඥාතීන්, රාජපක්ෂ පවුලේ අයගේ සල්ලි. ඒ නිසා වහාම මේවට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා රටට දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ලෝකයේ වගකීම් දැරීමට කාන්තාව වර්තමානයේදී සූදානමින් සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ. දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා ඉන්දියාවේ. අද ලෝකයේම කාන්තාව හැම පැත්තකින්ම ඉස්සරහට එන කලාවක් තමයි අද අපි දකින්නේ. අපි දැන් ඒක පාර්ලිමේන්තුවේ වැඩි කරන්න තමයි උත්සාහයක් ගන්නෙ. අනිත් හැම තැනකම වගේ කාන්තාව ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. ලෝකයේ වුණත් මේ සමීක්ෂණ අනුව ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා. රාජකාරී කරන ස්ථානවල ඒ කටයුතු ඉතාම සාර්ථකව කරනවා කියන්නේ. සමහර රටවල් වල තියෙනවා කාන්තාව නැත්තම් ඒ වැඩ රාජකාරී ආරම්භ කිරීමක් කරන්නෙත් නැහැ. ඒ තරම් කාන්තාවන් පිළිබඳව හොඳ විශ්වාසයක් අද ගොඩනගෙන තියෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සඳහා පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. තනතුරු 116ක් සඳහා පත්වීම් ලිපි බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් සංවර්ධන පුවත්. රුපියල් මිලියන 500ක වියදමින් කලවාන ආසනයේ වලාවෙල මංසන්ධියේ සිට වේරගම දෙල්කඩේ මංසන්ධිය දක්වා කාපට් ඇතිරීම පසුගියදා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට කලවාන ආසන සංවිධායක සරච්චන්ද්‍ර රාමනායක මහතාතුළු පිරිසක් සහභාගී වුණා. රජය අරඹා ඇති නව සංවර්ධන ජීවනෝපාය වැඩසටහනට සමගාමීව වයඹ ව්‍යවසායකයන් 5000ක් බිහි කිරීමේ අරමුණෙන් වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම සහ ධීවර හා සත්ව නිෂ්පාදන ගොවිජන සංවර්ධන අමාත්‍යාංශයේ එක්ව වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් තෝරාගත් ව්‍යවසායකින් 619 දෙනෙකුට හිමිකම්පත් සහ කෘෂි ධීවර කර්මාන්ත ඇතුළු වෙනත් කර්මාන්ත 22ක් සඳහා උපකරණ බෙදා දීම සිදු කෙරුණා. මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාවට හිටපු වයඹ පළාත් සභා අමාත්‍ය සුමල් තිසේරා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් NHM චිත්‍රානන්ද, වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය දනන් සේනාධිරාජයන් මහත්වරුනතුරු පිරිසක් එක්ව සිටියා. මිනිස් බුද්ධිය අභිබවා කෘතිම බුද්ධිය භාවිත කරමින් රට ඉදිරියට ගෙන යාම පිළිබඳ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්වුණා. තොරතුරු හා පරිගණක තාක්ෂණයේ ඇසුරින් මානව අවශ්‍යතා සඳහා කෘතිම බුද්ධිය නිපදවීම සම්බන්ධ පරීක්ෂණ රැසක් ලෝකයේ සිදුවනවා. ඒ ඇසුරින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමයි අරමුණ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වූ මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ ඉන්වසිටි ආයතනයයි. 2030 ලෝකයේ සිදුවන ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් මදුරප්පෙරුම, ආචාර්ය රුවන් වීරසිංහයන විද්වතුන් මෙහිදී දේශන පැවැත්වුවා. මෙම වැඩමුළුවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් සහභාගී වුණා. 2030 වෙනකොට ඩොලර් ට්‍රිලියන 15කට වඩා ආර්ථිකයක් මේ මගින් බිහි වෙනවා. අපේ පරමාර්ථය දූදරුවන් මේ තාක්ෂණය කරා යොමු කළා ලෝක ආර්ථිකයේ ඇතිවන ඒ පිබිදුමෙන් කොටසක් මේ රටට ගෙන්නන්න. දිරියට එන්න පුළුවන් වගේ එකක් නෙමෙයි දැනටත් තියෙන තාක්ෂණයක්. නමුත් මේ ආයතන අද මේ තාක්ෂණය පාවිච්චි කරන්න පටන් නොගත්තොත් ඉදිරියේදී ලොකු පසුබෑමකට ලක් වෙනවා මේ ආයතනත් රටවලුත් ඒ ආයතනවල ඉන්න පුජ්‍යලයනුත්. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk